ඉතින් කොහොමද ඔයගලට? ඉතින් මේ වීඩියෝ එක ගේන්න හේතුනේ ජූනි 20 VFS ගෝබල් ආයතනයෙන් නිකුත් කරපු අලුත්ම නීතිය හින්දා ඇත්තටම මේ වීඩියෝ එක කරන්න පොඩ්ඩක් හරි පරක්කුනේ. මේ ගැන අපි කරුණු කාරණා හොයලා බලලා ඇත්ත තොරතුරු සත්‍ය තොරතුරු ගේන්න ඕන හින්දා, ඉතින් දවස් දෙකක් ප්‍රමාද වුණාට ඔයගලන්ට පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වීඩියෝ එකේ සත්‍ය තොරතුරු ඇත්ත තොරතුරු ගේන්න. එකම මං ගොඩක් කලකට උත්සාහ කරනවා හැම කෙනෙක්ගේම සිනාරිය එක කව කරන්න. හැබැයි සමහරට ස්පෙෂල් කේස් එකක් කව වෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඕගොල්ලන්ට එහෙම ගැටලුවක් තිබුණොත් ඒක මිග්‍රිකෙන් හරි එහෙම නැත්නම් VFS ගෝබල් ආයතනයෙන් හරි ඊමේල් එකක් දාලා අහන්න වෙනවා. එහෙම නැත්නම් හැම දෙයක්ම හැම කෙනෙක්ටම අදාළ වෙන විදිහට මේ වීඩියෝ එක සැලසුම් කරලා තමයි මේක ගේන්න හිතාගෙන ඉන්නේ. ඊළඟ කාරණේ කියන්න ඕනේ මේ වීඩියෝ එක ස්කිප් කරලා බලන්නත් එපා. අනිත් වැදගත් දේ තමයි යාළුවට බලන්න ෂෙයා කරන්න. ඒ විතරක් නෙවෙයි, ඉතාමත් වැදගත් කාරණේ තමයි මම මෙතෙන්දී ඕගොල්ලන්ට ලීගල් ඇඩ්වයිස් දෙන කෙනෙක් නෙවෙයි, මං කරන්නේ ඇත්තටම ඕගොල්ලන්ට උපදෙස් දෙන එක මේ විදිහට කරන්නයි කියලා ගයිඩ්ලයින් එකක් දෙන එක. ඉතින් ඒක ඔස්සේ ගමන් කළා. සමහර විට ස්පෙෂල් කේස් වලදී ඕගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මිග්‍රේකින් හරි VSS ගෝබල් එකකින් හරි අහන්න. ගොඩක් වෙලාවට මම ඇඩ්වයිස් කරන්නේ එහෙමයි. හේතුව මොකද, අපි ඒ ආයතන දෙක තමයි ඕගොල්ලන්ගේ අවසාන තීරකයා වෙන්නේ. ඉතින් මේක ගයිඩන්ස් එකක් විදිහට තියාගන්න. එහෙමනම් වීඩියෝ එක බලන්න හොඳටම ස්කිප් කරන්න නැතුව අපි මම වීඩියෝ එක ෂෙයා කරන්නම්. එහෙමනම් වීඩියෝ එක බලමු. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් තියෙනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් පොඩ්ඩක් බලන්න, ඒකේ අදාළ ලින්ක්ස් එහෙම දීලා තියෙනවා. හරි, එහෙමනම් වීඩියෝ එකට යමු. ඉතින් new VFS India rule July 20th 2024. හරි, ඉතින් මොකද්ද මේ නිව් රූල් කියලා එක ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න. මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ, මං හිතන්නේ ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක බලන කට්ටිය හැමෝමගේ දන්නවා. නමුත් මේක දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් හින්දා, සහ මේ වීඩියෝ එක මේක දිගටම YouTube එකේ තියෙන හින්දා මගේ නාලිකාව ඇතුලේ මේක ආරම්භයක් විදිහට මේක ඉස්සෙල්ලා මං ඉස්සෙල්ලා කරනවා. ඔයගලන්ට ආපු ඊමේල් එක මොකද්ද කියලා. ඉතින් මේක ඔගලන්ගේ දැන් VFS ගෝබල් ආයතනයේ නිවුස් වලට ගියොත් එහෙම ඒත් මේක දක්න ලැබෙනවා. එහෙම නැත්නම් VFS appointment book කරපු හැමෝටම මේ ඊමේල් එක 21 වෙනිදා වෙනකොට යවුවා එව්වා. ඉතින් මේකෙදි කියන්නේ මොකද, ඇත්තටම මේ ජූලයි 1 වෙනිදා ඉඳන්, 2027 ජූලයි 1 වෙනිදා ඉඳන් VFS New Delhi වල අලුතෙන් ඉම්ප්ලිමෙන්ට් කරන අංගසි නීතියක් ගැන නම් රූල්යක් ගැන තමයි කියන්නේ. ඒකෙදි කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ ස්ටුඩන්ට්ලට වැඩිපුර ප්‍රයෝරිටි එකක් දෙන්න ඕනේ කියලා. මොකද ස්ටුඩන්ට්ලගේ ඒ යුනිවර්සිටිස් වල ස්ටඩීස් පටන් ගන්නවා. සමහර යුනිවර්සිටිස් වලින් ගොඩක් වෙලාවට ඔන්ලයින් ඔෆර් කරන්නෙත් නැහැ. ඒකම ඔන්ලයින් ඔෆර් කරා වුණත් ස්ටුඩන්ට්ට වුණත් ගිහිල්ලා කරන්න අමාරු හින්දා ඒගොල්ලෝ ස්ටුඩන්ට්ව ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ හින්දා ඒ ෆැමිලි මෙම්බර්ස්ලා ටික පස්සේ අරගෙන ස්ටුඩන්ට්ලා ඉස්සලා ගන්න කතාවක් තමයි කියන්නේ. ඒක මේගොල්ලෝ කියනවා මෙතන ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ෆැසිලිටීස් පුළුවන් තරම් පුළුල් කරන්න උත්සාහ කරනවා කියලා. මේ ඇත්තම කතා කරන්නේ අපි VFS New Delhi එක ගැන. එතකොට ජූලයි ඔගස්ට් වල ඒගොල්ලන්ගේ පුළුවන් තරම් ෆැසිලිටීස් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේක මෙතන කියලා තියෙනවා. ඉතින් මොකද්ද කියලා තියෙන උපදේශය ඇත්තටම ගත්තොත් මම කෙටියෙන් කියන්නම්. මේක මම හිතන්නේ ඔයගොල්ලෝ කියවලා ඇති, නමුත් මම කෙටියෙන් කියන්න. මේකෙදි කියන්නේ මේන් ඇප්ලිකන්ට් කියන කෙනා ස්ටුඩන්ට් විදිහට එන්න ඕනේ, ෆැමිලි කට්ටිය පස්සේ බුක් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් මොකද අපි මේ චෙක් කාර්යයක් ඇත්තටම කරේ ෆැමිලි මෙම්බර්ස්ලත් ස්ටඩීස් කියන කැටගරියක් ඇතුළේ තමයි ඔයගොල්ලෝ බුක් කරේ. හරි, දැන් මම මේ ඔක්කොම පැහැදිලි කරන්න වීඩියෝ එක මේ යද්දි වෙනවා. දැනට මම මේක නිකන් පොඩ්ඩක් කියනවා විතරයි හඳුන්වා දීමක් විදිහට. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ස්ටුඩන්ට්ස්ලා වෙනම බුක් කරලා ඊට පස්සේ ෆැමිලි මෙම්බර්ස්ලා ටික වෙනම අපොයින්ට්මන්ට් බුක් කරලා වෙලා අර ස්ටුඩන්ට්ස්ලාගේ කොහොම හරි අදාළ කටයුතු ඉක්මනින් ඉවර කරලා ඒගොල්ලන්ට රෙසිෂන් පර්මිට් එක ඉක්මනින් දීලා ඒගොල්ලන්ගේ ස්ටඩීස් පටන් ගන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කිරීම තමයි මේකේ අරමුණ. ඉතින් නමුත් එක එක්කෙනාගේ කේස් වල හැටියට ඉතින් එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි මේක වැඩි ඔය ප්‍රමාණය ඇති. මොකද මේ ගොඩක් කට්ටිය දන්නේ හින්දා අපි වීඩියෝ එකට යමු ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතෙක් කාලයක් ඇත්තටම තිබුණේ කොහොමද, මේ ස්ටඩීස් කියන කැටගරිය යටතේ තමයි දැන් මේන් ඇප්ලිකන් විදියට ස්ටුඩන්ට් උත් දැස එයාගේ අපි හිටමු හස්බන්ඩ් හරි වයිෆ් හරි කියලා ස්පවුස් විදියට එයාත් හිටියේ මේ ස්ටඩීස් කියන කැටගරිය යටතේ තමයි මෙතෙක් කාලයක් බුක් කරපු විදියට. දැන් මේක මගේ තව වීඩියෝ එකක් තියෙනවා මේ VFS බුකින් ගැන කියපු, ඒ වීඩියෝ එකේදී පවා මම මේ ක්‍රමයට තමයි බුක් කරන්න කියලා කිව්වේ. මොකද හේතුව මේ මෙහෙම තමයි මෙතෙක් කාලයක් මේක කරේ. හරි, ඒක වැරදක් නෑ. නමුත් දැන් මේ අලුත් රූල් එකේ හැටියට දවස් දෙකකට කලින් වෙනස් වෙච්ච රූල් එකේ හැටියට තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් මම ඒකත් කියන්න ඕනේ. ඉතින් මේකේ මේ හරි ඔයගලගේ බබාලා දෙන්නේ හිටියනම් මේ හරි බබාලා දෙන්න ගණන් ටික තියෙන්න ඇති, පාස්පෝර්ට් නම්බර් මේ හරි තියෙන්න ඇති. ඉතින් මම මේක ඇත්තටම රියල් ඇත්ත සිනාරියෝ එකක් තමයි ඔයගලන්ට ගේන්නේ. හරි, ඒ කියන්නේ ඇත්ත
ඇපිකන් කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂෝස් තරම් තමයි ඔයගලන්ට පෙන්නන්නේ. ඒ නිසා මේවා මේකේ සත්‍ය තොරතුරු තියෙන්නේ. හරි, ඒකත් මම කියන්න ඕන මුලින්ම. ඉතින් මේ විදිහ තමයි ඔයගලන්ට තිබුණේ. දැන් මේක තමයි කැන්සල් කරන්න කියලා කියන්නේ. ස්ටුඩන්ට් ස්ටඩීස් විදිහට තියාගෙන අනික් කට්ටිය ෆැමිලි ටයිස් විදිහට තියාගන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාගේ දැන් අපි හිතමුකෝ හස්බන්ඩ් වයිෆ් දෙන්නම ස්ටඩීස් කරනවා නම් මේක කැන්සල් කිරීම අවශ්‍යතාවයක් නැහැ. හරි, ඒක දෙන්නම ස්ටඩීස් නම් ඉතින් කැන්සල් කරන්න දෙයක් නැහැ. එහෙමත් වෙන කේස් තියෙනවා සමහරවිට. ඒකම මේ දැන් සමහරවිට එක්කෙනෙක් විතරක් යනවා නම් එහෙම කැන්සල් කරන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ස්ටුඩන්ට් විතර නම් යන්නේ ඉතින් ආයෙ කැන්සල් කරන්න දෙයක් නැහැ. ඒකේ ඒ අපොයින්ට්මන්ට් එක හැමම තියෙන අරින්න. හරි, ඒකම තව මෙතන ප්‍රශ්න නිර්මාණ වෙලා තියෙනවා. හැබැයි මේ දැන් මේක වේටින් ලිස්ට් ඉන්න කට්ටියද කියලා කිව්වට දැන් ඕල්රෙඩි ස්ලොට් බුක් කරපු කට්ටියටත් මේක කැන්සල් කරන්නයි කියලා ඒගොල්ලන්ගේ උපදෙස්වල දීලා තිබුණා. හැබැයි ඉතින් ඕල්රෙඩි ස්ලොට් ඕපන් වෙච්ච කෙනෙක් මේක කැන්සල් කරන්න ගියා පොඩි ප්‍රශ්න නිර්මාණය වෙනවා. පොඩි නෑ, ලොකු ප්‍රශ්න නිර්මාණය වෙනවා. මේ මොකද ඒගොල්ලෝ සමහරවිට මේ ඕල්රෙඩි හොටෙල්ස් වගේ දේවල් බුක් කරලා තියෙන්න පුළුවන්. ඒකම ඕල්රෙඩි එයාලයින්ස් වගේ දේවල් බුක් කරලා තියෙන්න පුළුවන්. ඒක මම මේ කියන්නේ මේ වේටින් ලිස්ට් ඉන්න කට්ටිය නෙමෙයි. වේටින් ලිස්ට් ඉඳලා වෙලා දැන් මේ මොකක් හරි ස්ලොට් එකක් ඔයා බුක් කරගෙන ඉන්නවා අගෝස්තු මාසේ හරි ජූලයි මාසේ හරි. දැන් ඒගොල්ලන්ට පවා මේක කැන්සල් කරන්නයි කියලා තමයි අර උපදෙස්වල තිබුණේ. නමුත් මේ ඒකේ පොඩි අසාධාරණත්වයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ හොටෙල්ස් හරි බුක් කරලා තියෙනවා නම් ඒක පොඩි අසාධාරණත්වයක් තියෙනවා. ඉතින් ඒ එහෙම වුණොත් ඕගොල්ලෝ ඒක මිග්‍රීකට හරි VFS ගූබලා ඇතනේට හරි අදාළ ආටිකල්ස් හරි මොනවා හරි ඒවත් එක්ක එවිඩන්ස් එක ලියලා ඒක වෙනම ඒ කාරණේ බේරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ ඉතින්දී. ඉතින් මේ මං කතා කරන්නේ ඕගොල්ලෝ වේටින් ලිස්ට් ඉන්නවා නම් තමයි. හරි, මොකද වේටින් ලිස්ට් ඉන්නවා නම් කොහොමත් එකයි ඕගොල්ලෝ වේටින් ලිස්ට් කැන්සල් කරන්න කැන්සල් කරත් එකයි නැත්ත් එකයි වගේ නේ. ඒ නිසා ඕගොල්ලෝ වේටින් ලිස්ට් ඉන්නවා. ඉතින් වේටින් ලිස්ට් දැන් මෙච්චර මාස 30ම වේටින් ලිස්ට් හිටියානේ ගොඩක් කට්ටිය. හරි, මොකද මේ මාසෙම මේ ගොඩක් ඔය ගෲප් වල ශාවිච්ච හැටියට හැමෝම වේටින් ලිස්ට් තමයි හිටියේ. හරි, ඉතින් ඒ නිසා ඒක කොහොමත් එකයි වේටින් ලිස්ට් ඉන්නවනේ ඕගොල්ලන්ට කැන්සල් කරන එක තමයි හොඳම දේ. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ මොකද්ද? මුලින්ම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අපොයින්ට්මන්ට් එක කැන්සල් කරන්න ඕනේ. හරි, ඒකට දැන් ඕගොල්ලෝ දන්නවා ඇති VFS ගෝබල් එකට ගිහිල්ලා වෙලා මේ ඕගොල්ලන්ගේ account එකට යන්න ඕගොල්ලෝ දන්නවනේ. දැන් මේ account එක හදන හැටි අරේ මේ කතන්දර ටික මගේ වීඩියෝ එකක් වෙනම තිබුණා. දැන් මේ කතා කරන්නේ account එක හදපු කට්ටියට. හරි, ඒතර ඔයාගේ account එක ගැන ඔයා දන්නවා. ඒකේ email address එකෙන් password එකෙන් ගිහිල්ලා වෙලා ඔයාගේ account එකට ඉස්සෙල්ලම log වෙන්න. හරි, log වුණාට පස්සේ ඔයාට මේ වගේ ඒ කියන්නේ ඔයා waiting දැන් ඉන්නේ waiting ඉන්නේ කියලා. ඒ දැන් ඔයා cancel කළා නැත්තම් ඒකේ බලන්න මේ හරියෙන් දික් කරාම මේ cancel waiting list කියලා වෙලා මෙන්න මේ අලුත් එකක් හැදිලා තියෙනවා දැන්. හරි, දැන් ගියේ නැති කට්ටිය මේක බලන්න පුළුවන්. මෙහෙමයක් හැදිලා තියෙනවා. එතකොට මගේ real case එකක් කියලා මම කිව්වනේ. ඒ applicant 4 දෙනෙක් හිටියා study අර පෙන්නපු විදිහට අර category එකේම හිටියේ. එතකොට මම ඒගොල්ලන්ගේ මේක cancel කරා. හරි, cancel කරාම ඔයාලට are you sure cancel කියලා තියෙනවා. ඉතින් සාමාන්‍ය එහෙම දෙයක් එනවනේ. හරි, එතකොට ඒක confirm කරාට පස්සේ මෙතනින් ඔයා ටික cancel ලා යනවා. හරි, ඉතින් cancel වුණා කියලා email එකක් අමුකුත් දෙන්නේ නැහැ. ඒක cancel ලා යනවා. හරි, ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ new appointment එක book කරන්න. ඉතින් ඒකෙදිත් ඔයා ඊට පස්සේ කරන්න තියෙන්නේ අර කලින් විදිහටම අපි දන්න විදිහටම මෙතන VFS Global මේ ඔයගොල්ලන්ගේ website එකට ගිහිල්ලා මෙතන ඉන්දියා කියන එක තෝරලා මෙතන Finland residence permit කියන එක තෝරලා ඊට පස්සේ මෙතන book appointment කියන මෙන්න මේක තෝරලා විල්ල සාමාන්‍ය දාන්න ක්‍රමය අනුව ඊට පස්සේ මෙතන book now කියන එක තෝරලා ඊට පස්සේ ආයෙ එතනට යනවා. හරි, දැන් මෙතන ඔයාට ඔල්රෙඩි දැන් තිබුණානේ මේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාට ඔල්රෙඩි තිබුණානේ account ඒ account එකේ email එකයි password එක පාවිච්චි කරලා විල්ල ඔයා sign වෙනවා. දැන් මේ ස්ටුඩන්ට් තමයි ඉස්සෙල්ලම මේක කරන්න ඕනේ. හරි, එතකොට ඔයාට දැන් cancel කරන්න තියෙන්නේ cancel වෙනවා ඔයාට දැන් මුකුත් පෙන්වන්නේ නැහැ. දැන් කලින් මෙතන පෙන්වුවානේ දැන් මුකුත් පෙන්වන්නේ නැහැ. හරි, එතකොට ඔයා start new booking කියලා යන්න ඕනේ. start new booking කියලා ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එනවා. හරි, මේ new delhi කියලා ඇවිල්ලා මෙතන මේක ඇවිල්ලා මේවා වෙනස් කරන්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඔයාට අර category එක තෝරන්න තියෙන්නේ. දැන් මේකෙදි දැන් ඔයා student නේ, studies නේතර තෝරන්න තියෙන්නේ. ඉතින් ඒක තෝරන්න තියෙනවා. දැන් මේක ඔයා දන්න දේ සාමාන්‍ය දන්න දේ. ඉතින් මම මේක ආයෙත් මතක් කරන්න කියන්න. ඉතින් ඒක studies තෝරලා වෙලා ඊට පස්සේ ඔයාට කොහොමත් තියෙ මෙතන මේක අනිවාර්යෙන් ක්ලික් එක දාන්න වෙනවා. මොකද මේක කියන කාරණේ නෝට්ස්ලොට් අවේලබල් කොහොමත් එනවා. ඒක ක්ලික් එකක් දාලා කන්ටිනියු කරන්න. හරි, දැන් මේ ස්ටුඩන්ට් ගේ කතාව තමයි යන්නේ. එතකොට ස්ටුඩන්ට් කියන්නේ එක ඇප්ලිකන් කෙනෙක් නේ. යාගේ තියෙන නම දීලා ඒ අදාළ විදිහට ඒ ටික දීලා දැන් මේ ගැන විස්තර තිබුණා මගේ තව වීඩියෝ එකක් තිබුණා. මේ දැන් પાස්පෝර්ට් එක ගන්නකොට මොකද්ද ෆස්ට් නේම් එක මොකද්ද ලාස්ට් නේම් එක කියන වගේ දේවල් ඔයා දැනගන්න ඕන නම් මගේ තව වීඩියෝ එකක් තිබුණා. ඒක බලා ගන්න. මොකද අපේ પાස්පෝර්ට් එකේ තියෙන අදර් නේම් සර් නේම් කියලානේ. හරි, ඒ දෙක බලා ගන්න වෙනම. එතකොට මේවා කුරෝල වෙලා ඔයා ඉස්සරහට යන්න තියෙන්නේ. ගියාට පස්සේ අන්තිමට ඔයාට මෙන්න මේ විදිහට එනවා. එතකොට දැන් මේ තියෙන ස්ටුඩන්ට්. දැන් ඔයාට මෙතන තව ඇප්ලිකන් කෙනෙක් ඇඩ් කරාට වැඩක් නැහැ. මොකද එයාත් යන්නේ ස්ටඩි කැටගරි එකේම තමයි ඊට පස්සේ. ඒක තේරුම් ගන්න නැහැ. දැන් ඒක එහෙම තිබිලානේ කැන්සල් කරේ. හරි, එතකොට තව ඇප්ලිකන් කෙනෙක් ඇඩ් කරන්න දෙයක් නැහැ මෙතන.
හරි නිසා ඔයාට තියෙන මේකෙන් ගියා. ඊට පස්සේ තව ඉස්සරහට මෙතනින් කන්ටිනියු කරලා ඉස්සරහට යන්න. දැන් ඒක ඉස්සරහට යන්න. ඉතින් අනික මතක් කරන්න ඕනේ දැන් අර 5800 ගානක් තිබුණ එක මේගොල්ලෝ 6330කට වැඩි කරා. ඒකත් මතක තියාගන්න, පොඩ්ඩක් ගානත් වැඩි කරා ඔය ඇස්සේ. හරි ඒකත් මතක තියාගන්න. දැන් ඇත්තටම මේ අපොයින්ට්මන්ට් එක ගාන 6330යි ඉන්දියන් රුපියල් වලින්. හරි එතකොට දැන් අද තියෙන එකේ හැටි ගත්තොත් මේක 4 වෙනිවත් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක දැන් ඉස්සරහට ගියාට පස්සේ මේ වගේ OTP එකක් ජෙනරේට් කරන්න කියලා අහනවා. ඉතින් මේක ගොඩක් වෙලාට ඊමේල් එකට තමයි OTP එක එන්නේ. හරි මේගොල්ලෝ මෙතන මේ කියලා තිබ්බට කන්ටැක්ට් නම්බර්ස් වල එනවා කියලා එමේ එනවා අඩු ඉදින්, ඇවිල්ලාම නැහැ. ඉතින් OTP එක ජෙනරේට් කරලා වෙලා ඊට පස්සේ ඔයාගේ OTP එක ඊමේල් එකට එයි. ඒ එක ඊමේල් එකකින් අරන් වෙලා මෙතෙන්ට දාන්න තමයි තියෙන්නේ මේ වගේ ඊමේල් එකට එනවා ඒක. ඉතින් ගොඩක් වෙලාට මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේක ගොඩක් වෙලාට මේ ජංක් ඊමේල් කැලලට යනවා. ඒ කියන්නේ ස්පෑම් ෆෝල්ඩර් එක කියලා අපි කියන්නේ. ඒකට යන අවස්ථා තියෙනවා. මේකේ ගොඩක් ඊමේල්ස් ගොඩක් වෙලාට මේකට යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වාක සැලකිලිමත් වෙන්න. මොකද ජංක් එකේ තිබිලා මේ දැන් දවස් 10ක් වගේ තිබ්බට පස්සේ ඔටෝමැටිකලි යනවනේ. හරි. ඒ නිසා මේක ගැන සැලකිලිමත් වෙන්න ඔය ගොඩක් එකේ ගොඩක් කට්ටිය VFS එකේ appointment slot open වුණා කියලාවත් සමහරු මේ දැනගන්නේ නැහැ. මොකද ඒවත් පවා ජංක් එකට යනවා. ඒ නිසා ඔයා මුලින්ම මේවා මේක ජංක් එකක් නෙවෙයි කියලා ඊමේල් එකට ඔයා දැනුම් දීලා තියෙන්න ඕන මුලින්. එහෙම එකකුත් තියෙනවා කියලා පොඩ්ඩක් මේක මතක තියන් මම ඒකයි මේ slide එක දාන්න හේතුනේ. හරි. ගොමාරි කමන්නේ දැන් අර OTP එක දැම්ම. ඉතින් ඒක මෙතන success කියලා ආවා. ඊට පස්සේ ඔයාලට continue කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ටික ටික්ස් ටිකක් දාන්න අනිවාර්යයෙන්ම. හරි කරන්න දෙයක් නැහැ, ටික් ටිකක් දාන්න. දාලා වෙලා ඊට පස්සේ pay online කියලා තියෙනවා. ඉතින් pay online එකට යන්න. මෙතෙන්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් debit card එකක් හරි credit card එකක් හරි පාවිච්චි කරන්න. වෙන විකල්පයක් නැහැ. අනික හොඳට මේ ගඩකලාට අර සල්ලි තියෙන එකක් පාවිච්චි කරන්න. මොකද මේක මොන හරි වෙලා pay වුනේ නැත්නම් හරි වදයක් වෙනවා. හරි ඒ නිසා මේ සල්ලි තියෙන account එකක් සහ ඒ බැංකුව ගොඩක් වෙලාවට foreign transaction මේ කියන්නේ allow කරලා තියෙන කාඩ් එක පාවිච්චි ගන්න. දැන් සමහර ඒවා තියෙන foreign transaction allow කරලා නැහැ. මොනොත් ඒක ඔයා බැංකුවත් එක්ක කතා කරලා වෙනම මේ කතා කරලා foreign transaction allow කරගෙන ඉන්න ඕනේ මේ අවස්ථාව වෙනකොට. ඒක ඉතින් වෙනම card center එකට කතා කරලා කරගන්න පුළුවන් දෙයක්. ඒක මේකට එන්න කලින් ඒක කරගෙන ඉන්න ඕනේ. හරි ඊට පස්සේ ඉතින් මේක continue කරන්න. කෙනෙක් ගාන පස්සේ වාර තියෙන මෙන්න ඩීටේල් දීලා වෙලා මේක පේ කරන්න තමයි තියෙන්නේ. එතකොට මේක පේ කරාට පස්සේ වාට ආයෙසරයක් සයින් අවුට් වෙලා account එකට ගිහිල්ලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ වාගේ අර study කියන එකට studies කියන category යටදී ඔයාව wait list වෙලා තියෙනවා. දැන් මෙතන ඔයා විතරයි ඉන්නේ. දැන් මෙතෙක් කාලේ දැන් මෙච්චර දවසක් දැන් මේක ඇස්සේ අනිත් අය හිටියානේ. දැන් මේක මෙතනින් ඉවරයි. මේ සිද්ධිය මෙතනින් ඉවරයි. හරි ඊට පස්සේ දැන් තියෙන ඉතින් ෆැමිලි ටයි කියන්නේ අනිත් මෙම්බර්ස් ටික දාගන්න එක තමයි. හරි ඒක කරන්න නම් ඔයා ආයෙසරයක් දැන් booking new appointment family members දැන් ඔයා ආයෙ මුලින් ඉඳන් කතාව යන්න ඕනේ. හරි මේකෙදි දැන් ඔයාට පාවිච්චි කරන්න බෑ මේ අර ස්ටුඩන්ට් හදපු VFS global account එක පාවිච්චි කරන්න බෑ. හරි ඒක පාවිච්චි කරන්න බෑ. ඔයාට මෙතනින් ගිහිල්ලා වෙලා new account එකක් හදාගන්න වෙනවා වාගේ මේ spouse කියන්නේ husband හරි wife හරි යාට හදාගන්න වෙනවා මෙතන එකක්. එතකොට එයා වෙනම ඊමේල් එකක් දීලා ඉල්ල වෙනම ෆෝන් නම්බරයක් දීලා හදා ගන්න වෙනවා. හරි මොකද අරක පාවිච්චි ගන්න බෑ ආයි. හරි ඒක වැඩේ ඉවරයි. එතන ඒක ස්ටඩීස් වලින් ගියා ඒක ඉවරයි. හරි එතකොට ඔයා එහෙම හදාගෙන ඉල්ල දැන් මම එහෙම හදාගෙන තිබුණේ ඉතින් හදාගෙන එකෙන් ලොග් වෙන්න. හරි එතකොට ඔයාගේ ස්ටුඩන්ට් ගේ එක නෙවෙයි වෙන එකක් ඔයා හදන්න ඕනේ. හදාගෙන එකෙන් ලොග් වෙන්න. හදන හැටි මගේ අර වීඩියෝ එකේ තිබ්බා ඒක බලන්න. එතකොට ඒකත් දැන් අර විදිහටම ඔන්න මෙහෙම එක මුකුත් නැහැ නේද අලුතින් හැදුවට පස්සේ කිසිම දෙයක් නැහැ නේද. ස්ටාර්ට් නිව් බුකින් කියලා යන්න. හරි ගියට පස්සේ ඒකෙත් දැන් ඔන්න ඔහොම එනවා. දැන් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ වගේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ ගොඩක් කට්ටිය මෙතන තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය ප්‍රශ්නේ තියෙන්නේ. ෆැමිලි ටයි කියලා මේ උපදේශ වල දීලා තිබ්බට ෆැමිලි ටයි පහක් තියෙනවා. හරි ඉතින් මම එකින් එක විස්තර කරන්නම්. හරි දැන් ෆැමිලි ටයි චයිල් කියන එක තියෙන ඇතර මෙහෙමයි. දැන් ඔයා හිතන්නකො සිංගල් පේරන් කෙනෙක් කියලා. දැන් සමහර අම්මලා ඉන්න තාත්තලා ඉන්න චයිල් විතර යන්නේ. එයාගේ ස්පවුස් කෙනෙක් නැහැ. ඉතින් එහෙම වුණොත් එයාට මේක තමයි තෝරන්න තියෙන්නේ. ඉතින් මේකේ පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් දැන් චයිල් හිතන්නකො පොඩි ළමෙක් කියලා. එයාට තනියෙන් ගිහිලා ඉන්දියාවේ ගිහිලා ඉන්ටර්වයුව යන්න බැහැනේ. ඒ වගේ දේවල් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒවට ඉතින් මොනව හරි ඕගොල්ලන්ගේ පර්සනල් ඉෂුස් වගේ දේවල් නේවා. ඒවට ඉතින් සොලියුෂන්ස් නැහැ ඇත්තටම. හරි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවනේ ඒක ස්පෙෂල් කේස් එකක් වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔයා ඒක මිග්‍රීකට හරි
එහෙම නැත්තම් VFS ගෝබල් ආයතනයට ලියන්න. මොකද මේක සඩන්ලි ගත තීරණයක් හින්දා මේගොල්ලෝ මේ කියන්නේ දවස් දෙකයි මේ තීරණය අරගෙන. හරි. ඉතින් සඩන්ලි ගත තීරණයක් හින්දා මට මේ චයිල් විකල්පයක් නැහැ, ගෙනියන්න විදියක් නැහැ. මම කලින් plan කරලා තිබුණේ මෙහෙමයි කියලා වෙලා අඩු ගානේ වාගේ slot එක open වෙන දවසටම මේ චයිල්ටත් open වෙන්නයි කියලා special request එකක් දියන්න. නැත්තම් චයිල්ට වෙන දවසක් එයි, වාට තව දවසක් එයි. එතකොට ඉතින් වෙන්නේ වාට ආයතනයක් ඉතින් චයිල් එක්ක වෙනම යන්න වෙනවා. ඒකට ඉතින් එතකොට ඩබල් චාර්ජ්. ඒ කියන්නේ ප්ලේන් එකේ වාට ආයන්නත් ඕනේ, හොටෙල් වල ඉන්නත් ඕනේ, ඒ කතන්දරේ හින්දා. ඉතින් ඒවා ඉතින් ඇත්තටම පර්සනල් මැටර්ස්. ඉතින් ඒ වුණාට මම හිතනවා ෆින්ලන්ඩ් වගේ මේ රජයක් නැත්නම් ෆින්ලන්ඩ් වගේ රටක් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් නැහැ. ඉතින් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ඒ වගේ මෙට එකක් තියෙනවා නะ. ඉතින් ගොඩක් වෙලාට දැන් චයිල් තියෙනන්නේ වගේ කේස් වලට. හරි. ඉතින් චයිල් කියලා තෝරගෙන ගිහලා හරියන්නේ නැහැ. ඊපස්සේ ගාඩියන් කියන එක තියෙන්නේ. දැන් හිතන්නකෝ, දැන් අවුරුදු 18ට වැඩි පුතෙක් ඉන්නවා නම්, දුවෙක් ඉන්නවා නම්, එයා යනවා ස්ටඩීස් වලට ෆින්ලන්ඩ් වලට. එතකොට එයා ස්ටුඩන්ට් විදියට නේ ස්ටඩීස් වලින් ගිහිල්ලා ඉලා බුක් කරගෙන යන්නේ. එතකොට එයාගේ දැන් අම්මා හරි තාත්තා හරි ගාඩියන් විදියට ගන්න පුළුවන්නේ. හරි. ඒක වෙනම කතාවක්. ඉතින් ඒකට වීසා ඇප්ලයි කරනවා කියන එක වෙනම කතාවක්. හරි. එතකොට අන්න එහෙම එකක් වෙනවා නම් තමයි මේක තෝරන්න තියෙන්නේ, ගාඩියන් විදියට යනවා. හරි. එතකොට මම මේක තියලා අනිත් ඒවා විස්තර කරන්න. හරි. ස්පවුස් මේ ඉන්නවා, හැබැයි එයා ෆින්ලන්ඩ් ජාතිකේ, ෆින්ලන්ඩ් සිටිසන්ෂිප් එක තියෙන කෙනෙක්. ඉතින් එහෙමනම් මේක තෝරන්න. ඔයාට එහෙම සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ආ මේක තෝරන්න. ඊට පස්සේ වාගේ ස්පවුස් මේ වෙනකොට ෆින්ලන්ඩ් වල රෙසිඩන්ට් පර්මිට් එකක් තියෙන කෙනෙක් නะ. හරි. ඉතින් ගොඩක් කටින් මෙන්න මේකයි මේක අතර තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මේක තියෙන ඇත්තටම ෆින්ලන්ඩ් වල මේ වෙනකොට ඔයාට වාගේ මේ ස්පවුස් රෙසිඩන්ට් පර්මිට් එක තියෙනවා. ඉතින් ගොඩක් අය මේක කරන්නේ මෙහෙමයි. දැන් ස්ටුඩන්ට් ඇවිල්ලා පස්සේ ෆැමිලි මෙම්බර්ස් ලා ගෙන්න ගන්නවා කියලා කතාවක් තියෙනවානේ. හරි. ස්ටුඩන්ට් ඇවිල්ලා නේ ගොඩක් කලාට එහෙම කේස් තියෙනවා, අපි දන්නේවා තියෙනවා. හස්බන්ඩ් වගේ ස්ටුඩන්ට් එනකොට හස්බන්ඩ්ලා කලින් ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් සෙටල් වෙලා අපාර්ට්මන්ට් හොයාගෙන හරි මේ කරගෙන පස්සේ වයිෆ් ලයි බබාලා ගෙන්න ගන්න. එතකොට ගත්තට පස්සේ මේ දැන් හස්බන්ඩ් එතකොට කලින් එනවා කියන්නේ අර රෙසිඩන්ට් පර්මිට් තියෙනවනේ. අන්න ඒ වගේ කේස් එකට තමයි මේක දීන්නේ. හරි. එහෙම නැතුව දැන් ඔයා මේ කාටවත් දැන් ඔයාගේ ෆැමිලිකේ කාටවත් රෙසිඩන්ට් පර්මිට් එක නැත්තම් මේක තෝරලා වැඩක් නැහැ. හරි. ඔයාට යන්න දෙන්නේ මෙන්න මේ පර්සනල් රිලේෂන්ෂිප් කියන එක, ෆැමිලි ටයිප් පර්සනල් රිලේෂන්ෂිප් කියන එක. මෙතන මේකේ ඔයා බලන්න බෑ. මොකද පර්සනල් රිලේෂන්ෂිප් කියලා කියන්නේ දැන් මෙතන අපි අදහස් කරන්නේ ඔයාගේ දැන් මෙතන දාන්න යන්නේ. දැන් ඔයා ඕල්රෙඩි දාලා ඉවරයිනේ. මෙතෙන්ට දාන්න යන්නේ හස්බන්ඩ් හරි වයිෆ් හරි, එහෙම නැත්නම් දරුවෝනේ. ඉතින් පර්සනල් රිලේෂන්ෂිප් කියන්නේ දැන් දරුවෝනේ. දැන් දරුවෝ කියන එක තමයි රිලේෂන්ෂිප් එක. හරි. චයිල්ඩ් කියන එක ඒ දරුවානේ, ඒක තමයි රිලේෂන්ෂිප් එක. හරි. ඊට පස්සේ හස්බන්ඩ්නේ, ඒක තමයි රිලේෂන්ෂිප් එක. නැත්නම් වයිෆ්නේ, ඒක තමයි රිලේෂන්ෂිප් එක. හරි. ඒතකොට ඒකයි පර්සනලිසේෂන් කියලා කියන්නේ. හරි. දැන් කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා, දැන් ලෝකේ පුද්ගලයෝ ඔක්කොම ඔයාගේ දරුවෝ නෙවෙයිනේ. හරි. ඉතින් ඔයාට ස්පෙෂලි පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ගෙදර, ඒ පුද්ගලයෝ දෙන්න ඔයාගේ දුවයි පුතයි. එතකොට ඒක තමයි පර්සනලිසේෂන්. නැත්නම් ස්පෙෂලි ඔයාට පුද්ගලයෙක් ඉන්නවා ගෙදර, ලොකු පුද්ගලෙක්, එයා ඔයාගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි. ඉතින් පර්සනලිසේෂන් එහෙමයි කියන්නේ. හරි. ඉතින් මේක තමයි ඔයගලට දාන්න තියෙන්නේ, අනිත් ඒවා නෙමෙයි. ඉතින් මේක තෝරලා දාන්න. මේක ගැන මෙහෙම, ඉතින් ඔයාලට මේක ඩවුට් එකක් තියෙනවා නම් ඉතින් ඇත්තටම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දානවට වඩා වඩාත් වටින්නේ. දැන් මම මේ කීප එක ගැන ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මිග්‍රිකෙන් හරි VFS ගෝබල් එකෙන් හරි අහන්න. ඒගොල්ලෝ දවස් දෙකක් ඇතුළත අනිවාර්යෙන් රිප්ලයි කරනවා, වර්කින් දවස් දෙකක් ඇතුළත රිප්ලයි කරනවා. ඒ නිසා මේව සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ඔයගොල්ලෝ එතනින් අහන එක තමයි වඩා සුදුසු. මොකද ඒක තමයි අවසාන වශයෙන් තීරණ ගන්න තැන. හරි. හරි. එහෙමනම් මම මේ ඔක්කොම ටික විස්තර කරා. ඔයගලන්ට තෝරන්න තියෙන්නේ ෆැමිලි ටයි යටතේ පර්සනලිෂිප්. අනික මේකේ මම මතක් කරනවා තව දෙයක් තමයි, මේක මේ හදිස්සිය ගත තීරණයක් හින්දා. හරි. මේක ඉතින් කොයික තීරුවත් ඇත්තට මෙහෙම ලොකු කේස් එකක් වෙන්නේ නැහැ. ඔයා ඔල්රෙඩි මේක තෝරලා ආරේ මේ ගියා නම් ඒක එච්චර වා හිතන්න එපා. ඒක කේස් එකක් වෙයි කියලා ඒක කේස් එකක් වෙන්නේ නැහැ. මොකද මේක දැන් මේ හදිස්සිය ගත තීරණයක් හින්දා, සහ ඔයගලන්ට ආපු ඊමේල් එකෙත් මේක කියලා නැහැ නේ හරියට. හරි. මේක කොයිකද තෝරන්න ඕනේ කියලා කියලා නැහැ නේ. ෆැමිලි ටයි කියලා විතරයි කියලා තියෙන්නේ, මොකද්ද කියලා කියලා නැහැ. ඉතින් මොකද ඒගොල්ලන්ට එහෙම කියන්නත් බෑ. එක එක්කෙනාට එක එක සිටුේෂන්ස් තියෙනවනේ. දැන් අර කිව්ව වගේ සිංගල් පේරන්ට් කෙනෙක් නම් එයා මේකට යන්න ඕනේ දී එහෙමනේ. හරි. ඉතින් ඒගොල්ලන්ට දෙයක් එහෙම හයිට කියන්නත් බෑ. කොයිකට යන්න ඕනේ කියලා වෙලා. හරි. ඉතින් ඒගොල්ලෝ ෆැමිලි ටයි කියලා විතරයි කියලා තියෙන. ඉතින් ඒක යටතේ තියෙන කැටගරිස් ටික ඒගොල්ලෝ විස්තර කරලා නැහැ. ඉතින් ඒ නිසා ඒකෙදි මම හිතනවා මේක හදිස්සියක ඇති තීරණයක් හින්දා ඔයා මේ වෙනකොට මොකක් හරි වෙන එකක් තෝරලා දාලා තිබ්බනම් ඒක ගැන එච්චර වද වෙන්න යන්න එපා. ඔයාට ගැටලොක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. හැබැයි කෝකටත් ඔයා ඒක සම්බන්ධයෙන් මිඩ්‍රිකින් හරි එහෙම නැත්නම් VFS ගෝබල් එකට හරි ඒක දැනුම් දීලා තියන්න. ඒක කෝකටත් හොඳයි, අකට ගුණයි. හරි. ඉතින් මේක තමයි ඔයාලට යන්න තියෙන්නේ. ඒක ගියා ඒක තෝරන්න. මේ තෝරන්නේ ඊට පස්සේ අරක එනවා කුමස්රොත් නැහැ කියලා. හරි. ඒක අහන්න දෙයක් නැහැ. ඒක එනවා. ඒක ක්ලික් එක දාන්න. ඊට පස්සේ කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාට පස්සේ වාගේ ඇප්ලිකන්ට් නැහැ. පළවෙනි ඇප්ලිකන්ට් කියලා කියන්නේ ගොඩක් කාට මෙතන ස්පවුස් ගේ ඩීටේල් ටිකනේ, හස්බන්ඩ් හරි වයිෆ් හරි. ඒ ටික දාන්න. ඒ ටික දාලා වෙලා මේවා අනිවාර්යයෙන්ම හොඳට බලන්න. ස්පෙලිං
මොකද ඒගොල්ලෝ මේ නම හරියට බලනවා ඔයගොල්ලන් ඇතුළට දාද්දි ස්පෙලින් හරියට බලන්න විශේෂයෙන් මේ පාස්පෝර්ට් නම්බර එක හරියට බලන්න ඒ දෙක තමයි හරියට බලන්න ඕනේ ඒක බලනවා අනිවාර්යයෙන්ම ඇතුළට දාද්දි ඒ නිසා ඒක හොඳට බලන්න දෙපාරක් චෙක් කරන්න මේක ආයෙත්සරයක් මේක චෙක් කරන්න අවස්ථාවක් වෙනවා පේමන්ට් එකට කලින් ඊට පස්සේ ඔයාගේ ඔන්න දැන් ඇප්ලිකන්ට් ස්පවුස් මුණින් ඇඩ් වෙනවා ඊට පස්සේ ඔයාට පුළුවන් අර පර්සනල් රිලේෂන්ෂිප් නේ දරුවෝ ඇඩ් කරන්න හරි තොල පළවෙනිය පර්සනල් රිලේෂන්ෂිප් කියලා කියන්නේ වාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි දෙවෙනිය වෙන්නේ වාගේ තියෙන දරුවෝ ටික තමයි තියෙන්නේ ඊට පස්සේ තව එකක් ඇඩ් කරන්න දරුවෙක් ඇඩ් කරන්න තියෙන ඊට පස්සේ එතකොට එයාගේ තියෙන ඇප්ලිකන්ට් 2 කියලා එනවා හරි එතකොට දැන් අර කලින් එක්කෙනාට 6330ක් ආවා දැන් තව කෙනෙක් ඇඩ් කරන හින්දා දරුවගෙත් මේක හොඳට මතක තියාගන්න මෙන්න මේ කෑල්ල මේක ක්ලික් කරන්න එපා හරි මේක ක්ලික් කරන්න එපා මං ආය පාරක් කියනවා මේක ක්ලික් කරන්න එපා මේක තියෙන්නේ ඉන්දියානු ජාතිකයන්ට හරි මේක තියෙන්නේ ඉන්දියානු ජාතිකයන්ට මේක ලංකාවේ කට්ටියට නෙමෙයි තියෙන්නේ මොකද ලංකාවේ දැන් දරුවන්ට හැමෝටම පාස්පෝර්ට් තියාගන්න ඕගොල්ලෝ යන්නේ එතකොට මේක ක්ලික් කරන්න දෙයක් නැහැ එයාගේ පාස්පෝර්ට් ඩීටේල් ටික දාන්න හරි එතකොට මේක ක්ලික් කරන්න එපා මම දෙන හතර පාරක් විතර කිව්වා ක්ලික් කරන්න එපා කියලා මොකද ගොඩක් කට්ටිය මේක ක්ලික් කරලා වැඩ වැඩද්ද කට්ට කට්ටි ඉන්න ඒක නිසා තමයි කිව්වේ හරි ඉතින් ඒ නිසා මේ ඔන්න දැන් දරුවගේ විස්තර ටික දාන්න දැම්මට පස්සේ ඔයාට දෙවෙනි එක්කෙනා ඇප්ලිකන්ට් 2 කියලා මේ විදිහට ඇඩ් වෙයි. එතකොට මේක 12,000 ගාණක් වෙලා තියෙනවා ඔයගලන්ට පේ. ඉතින් මෙතන මේක ඕන නම් ඔයාලා ඩිලීට් කරලා ආයෙ මොනවාරි ප්‍රශ්නයක් ආව නම් ඩිලීට් කරලා මුලින්ද යන්න පුළුවන්. මෙතනින් ගිහිලා එඩිට් කරන්න පුළුවන්. එහෙම කැටලොග් එකේ නැහැ. හරි. මොකද මේක තාම පේමන්ට් වලට ගියේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒකත් කල්පනා ගන්න මේ ආයෙ මුලින්ද යන්න ඕන කියලා නැහැ. මෙතනින් මේකෙන් එඩිට් කරන්න පුළුවන්. නැත්නම් මේක ඩිලීට් කරලා ආයෙ වාට ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඒක කැටලොග් එකේ නැහැ. හරි. ඉතින් ඔයාලා තව කෙනෙක් නැත්තම් නැත්නම් තව කෙනෙක් දාන්න මෙතනින් දාන්න. ඊට පස්සේ අර විදිහටම පේමන්ට්ස් ටික කරන්න තියෙන්නේ. හරි එතකොට කලින් විදිහම තමයි ඊට පස්සේ ඔක්කොම කරාට පස්සේ ආයතනයක් ලොග් ඕෆ් වෙලා මේ ලොග් ඔන් වෙන්න එතකොට දැන් මේ මීට කලින් අතර වාර ඊමේල් එකට මේ PDF එකක් එනවා ඔයාගේ බුකින් එක මේ වුණාම හරි මේක දැන් ස්ලොට් බුක් කරපු එක නෙමෙයි මේ කියන්නේ හරි මේ අපොයින්ට්මන්ට් එක තල්ලි ගිහුවාම ඔයාගේ ඊමේල් එකට මේ PDF එකක් එනවා ඒක හැබැයි මෙහෙම ඒක ගොඩක් කලකට එවලමෙන්නෙත් නැහැ සමහරට දැන් මේගොල්ලෝ ඇත්තටම කියලා තියෙන්නේ පැය 28ක් 48ක් ගන්නවා කියලා නමුත් ඉතින් සාමාන්‍ය පැය දෙකක් තුනක් ඇතුළත එනවා සාමාන්‍ය සමහරුන්ට පැය 6ක් වෙලා ඒ PDF එක කාපු වෙලාවල් තියෙනවා ඉතින් දැන් ඒක කලබල වෙන්න එපා එකපාරට ආපහු එනවාට ඔයාලට තියෙන එකම දේ ඔයා ආයෙසර ලොග් වෙලා බලන්න හරි ලොග් වෙලා බලුවට පස්සේ ඔයාට මේ විදිහට පෙන්නයි personal relationships කියලා තියෙනවා අර wait list කියලා වැල්ලා තියෙනවා group preference number එක තියෙනවා මෙතන ඔයගලගේ application ලා නම් ටික තියෙනවා ඉතින් එහෙම වැටලා තියෙයි ඉතින් ඔයාට PDF ගන්න නැතත් කරන්න මෙහෙම වැටලා තියෙනවා නේ system එක ඇතුළේ ඒ කියන්නේ බඩු තියෙනවා හරි දැන් ඉතින් තියෙන්නේ මේ ඔයා මේ ඊමේල් දෙකම ඔයාට දැන් ඉතින් ඇලර්ට් එකේ ඉන්න වෙනවා slot open වෙච්ච ගාම මේ ඊමේල් වලට පණිවිඩයක් එනවා ඉතින් එතකොට පැය 24ක් ඇතුළත හරි නැත්නම් පැය 48ක් ඇතුළත හරි ඕගොල්ලෝ slot එකක් book කරගන්න ඕනේ ඉතින් මේකෙදි ඉතින් ගොඩක් කට්ටිය උත්සාහ කරනවා ඉතින් student වෙනමයි මේ හස්බන්ඩ්ලා වෙනමයි නැතු. ඉතින් එක දවසින් කරගන්න නමුත් ඉතින් මම දන්නේ ඒක මෙතන මේගොල්ලොත් මේ සොට් නැතුව තිබිලා තිබිලා මේ වගේ දෙයක් කරෙත් සොට් නැති හින්දානේ. ඉතින් එහෙම එකේ මේ ආයෝකේ අංජන ඇඟිලි බලන්න යන්න එපා. බුලුවන් තරම් අහුවෙන එකට සෙට් වෙන්න කියන එක තමයි මගේ නම් මතේ. නැතු ඕගොල්ලෝ මේ ට්‍රයි කරන්න උත්සාහ කරන්න යන්න එපා. මේ කියන්නේ එහෙම කරන්න උත්සාහ කරනවා තමයි හැමෝම. ඉතින් මොකද නැත්තම් ඉතින් දෙපාර තුන් පාරක් යන්න බැහැනේ මේ ඉන්දියාව යනවා කියන එක පොඩි ගමනක් නෙවෙයිනේ. හරි. ඉතින් නමුත් ඉතින් ඒ ඊට වඩා මෙතන බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි ඉතින් අර ස්ටුඩන්ට් මේ පුළුවන් තරම් ඉක්මනින් යන්න එපා මේ ස්ටඩීස් වලට. මොකද සමහර ඒවයි කියලා තියෙනවා මේ ස්ටුඩන්ට් අහවල් දවසට කලින් ආව නැත්නම් ඒ ඔෆර් එකක් කැන්සල් කරනවා කියන එහෙම යුනිවර්සිටිස් කියපු ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා වෙනම කේස් ඉතින් ඒවා වෙනම බලා ගන්න ඕනේ. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා යුනිවර්සිටිස් වල ඉන්න ස්ටුඩන්ට් කවුන්සිල් ලා ඉන්නවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ගේ ටියුටර්ස් ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඔයාගේ සිටුේෂන් එක කියන්න පුළුවන්. හරි ඒ නිසා හැමතිස්සෙම යුනිවර්සිටි එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ අයට කියන්න. හරි. ඉතින් අද මේ ෂෝට් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මම මේ කරුණු කාරණා මේ දවස් දෙකක් විතර ගත්තේ අතර මේවා ගැන ඉගෙනගෙන හරියට දෙයක් දෙන්න ඕන හින්දා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි මේ අහගෙන හිටියට channel එක subscribe කරලා තියාගන්න. ඒක යාළුවිටත් කියන්නේ. ඉතින් මේ මතක් කරන්න ඕනේ මම ඔයගලන්ට support කරනවා විභාග يعني ෆිලන් එක්සෑම් එන්ට්‍රන්ස් එක්සෑම් එක අවශ්‍ය කරන ගයිඩන්ස් එක මම දෙනවා. ඉතින් මගේ දැන් හෙට දැන් අද මං ජූනි 22 මේ රෙකෝඩින් එක කරන්නේ. හෙට ඉතින් අතර මම ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා. ගොඩක් අයට හැම මාසෙම මගේ ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට ඕගොල්ලන්ගේ දන්න යාළු ඉන්නවන සම්බන්ධ කරන්න. මම ෆින්ලන්ඩ් වල ඉන්නේ. ඉතින් මං සෙකන්ඩ් ඉයර් ඉගෙන ගන්න මේ ස්ටුඩන්ට් කෙනෙක්. හරි එහෙමනම් කෙටි වීඩියෝ එකක් ඉතින් කෙටි කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරා කෙටියෙන් ගේන්න. මොකද මේක මේ මොකද මේ කියන්න ඕනේ දේවල් ඔක්කොම කියන්නත් එපා. හරි මොන හරි මගහරිච්ච දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. එහෙනම් මම විනාඩි 5ක් ඇතුළත ඒවට උත්තර දෙන්නම්. හරි එහෙමනම් හැමෝටම ඒ තමන්ගේ සිහිනය ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරමි මේ පොඩි කෙටි වීඩියෝ එක අවසන් කරනවා.
බොහොම ස්තුතියි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.